ඉත විශේෂයෙන්ම වණ්ඩාරගම ප්‍රදේශ සම්බන්ධයෙන් ජාතික මට්ටමේ අවධානය යොමු වෙති කියලා අපි හිතනවා. ඊයේ මම දැක්කා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ඉතාම පැහැදිලිව කියලා තිබුණා. එතුමාට ප්‍රකාශයක් කරන්න සිද්ධ වුණේම මේ තියෙන වතපිටාවත් එක්ක. විශේෂයෙන්ම ජනතාවගේ සහයෝගය සම්බන්ධයෙන් අපි නැවත වතාවක් හිතන්න වෙනවා. විශේෂයෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ ගත්තාම. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලනවා මේ සහෝදර ජනතාවට මේ ප්‍රදේශයේ ඉන්න මේ සෞඛ්‍ය බලධාරීන්ට ආරක්ෂක අංශවලට තමන්ගේ උපරිම සහයෝගය දෙන්න. PCR පරීක්ෂණයට එන්න කිව්වට පස්සේ ගෙවල් ඇතුළට වෙලා ඉන්න එපා. කරුණාකරලා දැනුම් දෙන තැනට එන්න. ඔබ මේ මොහොතේදී ඔබගේ ජීවිත විතරක් නෙමෙයි රටේ සමස්ත ජනතාවගේ ජීවිතත් එක්ක තමයි මේ සෙල්ලම් කරන්නේ. එනිසා කරුණාකරලා අපි කියනවා සෞඛ්‍ය බලධාරීන් දීලා තියෙන උපදෙස් අනුව ඔබ අනිත් පැත්තෙන් අපි මේ ආයෝජනය කරන්නේ මේක ඔබේ කැමැත්තෙන් සිදු වුණොත් තමයි ඒක ලස්සන රටට ඒක වැදගත් වෙන්නේ. නමුත් රටේ නීතියකුත් තියෙනවා. බැරිම අවස්ථාවකදී අපි නීතිය ක්‍රියාත්මක කරන්නත් වෙනවා. නිරෝධායන පනතට අනුව ඒ නිරෝධායන නීති රීති වලට අවනත නොවීම ඔබ දඬුවම් ලැබිය හැකි වරදකට යටත් වෙනවා. එනිසා කරුණාකරලා මේ සහයෝගය පිළිබඳ ප්‍රශ්න මතුවලා තියෙන බණ්ඩාරගම ඇතුළු අනිත් සියලුම තැන්වල ජනතාවට අපි කියන්නේ කරුණාකරලා උපරිම සහයෝගය දෙන්න. ඔබ වගකීම් විරහිතව කටයුතු කළොත් දැන් දැනට කොළඹ මහනගර සභා සීමාවේ ඇතුළේ නම් මේ ගෙවල් ඇතුළේ මරණ සිද්ධ වෙමින් යන්නේ ඉදිරියේදී ඒක අටලගම් ප්‍රදේශයට ව්‍යාප්ත වෙන්න පුළුවන්. එහෙනම් මේ වගකීම් සහගත හැසිරීම ඔබගෙන් අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් කරුණාකරලා රෝගීන් හඳුනගන්න. මොකද දැන්ට අපිට පැමිණිලි ලැබිලා තිනවා රෝගීන් කියලා හඳුනගත්ත පිරිසෙක්ගෙනුත් කොටසක් හරියටම ට්‍රේස් කරගන්න බැරි වෙලා තිනවා. ඒ කියන්නේ අපි රෝගීන් දැන් මේ වෙනකොට බණ්ඩාරගම ප්‍රදේශය ඇතුළේ රෝගීන් 160කට වැඩි ප්‍රමාණයක් හඳුනගෙන තිනවා. ඒකෙන් කොටසක් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. තාමත් අපි රෝහල් ගත කරගන්න බැරි වෙලා. කලින් එහෙම තත්ත්වයක් තිබුණා ලංකාවේ විවිධ තැන්වල රෝහල් වල ප්‍රශ්නයක් තියෙන හින්දා. ඒ කියන්නේ රෝහල් පද්ධතිය ඉඩ නැති හින්දා. දැන් අපිට ලෙඩ්ඩු ටික හොයාගන්න බැරුව තමයි රෝහල් ගත කරන්න බැරි වෙලා තියෙන්නේ. මේක ඊටාම නරක තත්ත්වයක්. මේ සහයෝගය අනිවාර්යයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ට ලැබිය යුතුයි. ජාතික මට්ටමේ අවධානය මීට වඩා බණ්ඩාරගම ප්‍රදේශය සඳහා යොමු විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම නැත්නම් 20,000ක පොපියුලේෂන් එකක් ඉන්නවා නම් අවදානමට ලක් වෙලා දැන් කරලා තියෙන PCR ප්‍රමාණය 600කට ආසන්න නම් ඒකෙන් 160ක් පොසිටිව් වෙලා නම් කරුණාකරලා අපි කියන වසංගත රෝග විද්‍යාංශයේ ඔය අධ්‍යක්ෂකවරයා ඇතුළු මේ කණ්ඩායමට නිකන් හිතලා බලන්න මේ අපි තව PCR ප්‍රමාණය වැඩි කරනකොට ලොකු පොකුරක් මතුවීමේ කොච්චර ඉඩකඩක් තියෙන්න පුළුවන්ද කියලා. ඒ නිසා ඒ තත්ත්වයට යන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් මේක අපේ මේ ප්‍රදේශය තුළ කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ජාතික මට්ටමේ සහයෝගය මේ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා දෙන්න. ඒ හරහා ඒ ප්‍රදේශය තුළ පොකුර මර්ධනය කරගන්න අපිට කටයුතු කරන්න ඕන කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම ජනතාවගේ සහයෝගය උපරිමයෙන් ලැබිය යුතු මොහොතක්. ඒ ජනතා සහයෝගය අපි දැඩි ලෙස අපේක්ෂා කරනවා ඒ ප්‍රදේශයේ ජනතාවගෙන්. ඒ වගේම ආගමික නායකයන්ගෙන් සහ ප්‍රජා නායකයන්ගෙන් මේ ප්‍රදේශවල අපි ඉල්ලනවා මීට වඩා සක්‍රීය මැදිහත් වීමක් මේ කොවිඩ් මර්ධන ක්‍රියාවලියට දීලා ඔබගේ බසට අවනත වෙන ඒ ජනතාවක් නම් ඉන්නේ ඒ ජනතාවට ඒ සම්බන්ධයෙන් හරි පණිවිඩ දීලා සෞඛ්‍ය බලධාරීන්ට මෙහිදී උපරිම සහයෝගය ලබා දෙන්න කියන කාරණා. ඊළඟ කාරණේ අපි ගත්තාම